ඔයාලා තාමත් අපි subscribe කරලා නැත්නම් පහත බටන් එක click කරලා දැම්ම subscribe කරන්න. ඒ වගේම පහත සිනුව click කරලා අලුතින් upload වෙන අපේ video එවෙලම බලා ගන්නත් පුළුවන්. උපුටා ගැනීම මෞබිම පුවත්පත. මැලේසියාවේ ගුවන්තොටුපළක මාස 7ක කාලයක් තිස්සේ කොටු වී දිවි ගෙවන අපූරු සරණාගතියෙක් පිළිබඳව පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණා. මෙම අපූරු පුද්ගලයාගේ නම හසන් අල් කොන්ටාර්. ඔහු සිරියානු ජාතිකයෙක්. හසන් මේ ගුවන්තොටුපළට එන්නේ පසුගිය මැයි මාසයේ 7 වෙනිදා. එදා පටන් ඔක්තෝබර් 1 වෙනිදා දක්වාම මාස 7ක කාලයක් ඔහු ගත කරන්නේ මේ ගුවන්තොටුපළේ. මෙය අනුවේදනීය කතාවක් වන අතරම එහි ඉතිහාසය 2006 වසර දක්වා දිව යනවා. එම වසරේ ඔහු සිරියාවේ සිට එක්සත් අරාබිය දක්වා ගොස් තිබෙනවා. ඒ රක්ෂණ නියෝජිතයෙකු ලෙස රැකියාවේ නිරත වීම සඳහා. එයින් වසර 5කට පසු 2011දී ඔහුගේ රැකියා වීසා බලපත්‍රයේ කාලය අවසන්ව තිබෙනවා. එම අවස්ථාවේ සිරියාව ඔහුගේ වීසා අලුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව හසන්ට තිබුණ එකම විසඳුම ආපහු සිරියාව බලා ගමන් කිරීමයි. නමුත් ඒ වන විටත් ඔබට මතක නම් සිරියාවේ සිවිල් යුද්ධය නිසා ගැටුම් උත්සන්න වෙලා තිබුණා. හසන් ඒ නිසාම සිරියාවට යන්න කැමති වුණේ නැහැ. එසේ තමන් සිරියාවට ගියොත් හමුදා සේවයට යොදවන බවත් ඔහු දැනගෙන හිටියා. ඒ නිසාම වෙනත් විකල්පයක් නොමැති තැන ඔහු කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ නීති විරෝධීව රැඳී සිටීමයි. කෙසේ වෙතත් මාස 3ක සංචාරක වීසා ලබා දී මැලේසියාවට ඔහු පිටත් කර හැරීමට එක්සත් අරාබිය ක්‍රියා කළා. එහි වීසා කාලය අවසන් වීමෙන් පසු තුර්කිය වලා යන්න හසන් සූදානම් වෙලා තියෙනවා. නමුත් ඔහුට එහිදී ගුවන් යානයට ගොඩවෙන්න අවසර ලැබෙන්නේ නැහැ. ඉන් අනතුරු ඔහු පිටත යන්නේ කාම්බෝජයට. එය වුණත් කාම්බෝජයෙන් නැවත වතාවක් ඔහු මැලේසියාවට හරවා එවනවා. මැලේසියානු සංචාරක වීසාපතත් අවලංගු වූ පසු විකල්පයක් නැති තැන හසන්ට සිදු වූයේ ගුවන් තොටුපළ තුළ රැඳී සිටීමටයි. ඒ ආකාරයෙන් ඔහු මාස 7ක්ම ගුවන් තොටුපළ තුළ සිරකරුවෙක් බවට පත් වුණා. හසන් වඩාත් ප්‍රචලිත වන්නේ සමාජ මාධ්‍ය හරහා. ඔහු සමාජ මාධ්‍ය තුළ සටහන් කළ දේ බොහෝ සෙයින් දුක්මුසු වූ අතර තවත් ඒවා හාස්‍යමුසු වුණා. වර්ග ගුවන්තොටුපළේ පඩිපෙළ ළඟත් සීත කාලයේදී වූල් ඇඳුමක් ගොතමින් සිටින අන්දමත් ඔහුගේ බොහෝ වීඩියෝවල දක්නට ලැබුණා. මේ කාලය තුළ හසන් කුසගිනි නිවාගෙන ඇත්තේ ගුවන්තොටුපළ නිලධාරීන් ලබා දුන් ආහාර පාන වලින්. කෙසේ වෙතත් මුහුණුපත හරහා ඔහුට විශාල රසික පිරිසක් නිර්මාණය වුණා. ඔහු අතිශය ජනප්‍රිය වූ නමුත් මෙපමණක් දුක් විඳින්මින් සිටින්නේ ආත්ම ශක්තිය මානසික මට්ටම යහපත්ව පවත්වාගෙන යන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් පවා ඔහුගෙන් විමසා තිබුණා. නමුත් තමා එයින් තෘප්තියක් ලබන බව හසන් කියා ඇත්තේ සිනා මුසු මුහුණින්. ජීවිතය කියන්නේ හැම දවසකම උදෑසන අවදි වී අපේ සිහින පසුපස නැවත මුල සිට හඹා යාමයි. අරගලයේ දුෂ්කර වන තරමට ජයග්‍රහණයේ මිහිරත් වැඩි වෙනවා. හැම දෙයක් ගැනම ධනාත්මකව හිතන එක මගේ චරිත ස්වභාවයක් කියා මට හිතෙනවා. මුල් දිනවල හසන් නිදාගෙන ඇත්තේ ගුවන්තොටුපළේ බංකු මත සහ බීමයි. නමුත් ඔහුගේ කතාව සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වීමත් සමග බොහෝ දෙනෙකු ඔහුට උදව් කරන්න ඉදිරිපත් වී තිබෙනවා. ඔහු පසු කාලයේ කෙතරම් ජනප්‍රිය වූවාද කියතොත් විවාහ යෝජනා පවා ලැබුණු බව හසන් පවසා සිටියා. කෙසේ හෝ ඔක්තෝබර් පළමු දින හසන්ට තීරණාත්මක දිනයක් වුණා. දිගින් දිගටම ගුවන්තොටුපළේ රැඳී සිටීමට බලධාරීන්ට ඉඩදිය නොහැකි වූ තැන ඔහුව එයින් ඉවත් කිරීමට පියවර ගත්තා. එදා පටන් මාස 2ක් ඔහු සිටියේ අත්අඩංගුවේ. කෙසේ වෙතත් හසන්ගේ කතාව ඇසූ කැනඩාවේ කණ්ඩායමක් යමක් කිරීම සඳහා සංවිධානය වුණා. අවසානයේ තීරණය වුණේ හසන්ට කැනඩාවේ දේශපාලන රැකවරණය ලබා දීමටයි. මෙම සංවිධානයේ ප්‍රධාන මෙහෙයවන්නිය වුණේ ලෝරි කූපර්. මේ අනුව පසුගිය නොවැම්බර් 26 වෙනිදා ඔහු කැනඩාව වෙත ගොඩ බැස්සා. මාස 9කට ආසන්න කාලයක් බිත්ති අතර කොටු වී සිටි තමාට දැන් නිින්ද නොයන බවත් තමා ලැබූ නිදහස් ජීවිතය රස විඳිමින් නිතරම එලිමහනේ ඇවිදින්නට සිතන බවත් ඔහු පවසා තිබෙනවා. සනත් වික්‍රමගේ මව්බිම.